නැවතත් ඔබ සජීවිව සහ සම්පන්ධ වන්නේ දෙහිවල නැතිමාල ශ්‍රීමහා විහාරස්ථාන පරිශ්‍රයේ සිට සජීවී ඔබ විතගෙනනින් ලොබන බුද්ධානුභාවයන සදහම් සජීවී පෝධා විකාශයයක් සමගයේ. මහාවීර මමුනිධනනී දැන් ගස්වල කොල හැලිලා අලුතින් ගෙඩි හටගන්න ලඟයි. අතුවක පිපිලතින මල් දෙලිසින ගිෙන අගුරු වගේ ඒ ගස් බබලනවා හරියට ගිනි අගුරු වගේ මහාවීර මොනිධානනී ශාක්‍යන්ට පිහිට වෙන්න දැන් කාලේලවෙලා. තිෙලොකුරු අමාමෑණයේ සම්මා සම්බුදුපාණන් වහන්සේ විසිතහසක් මහරහතන් වහන්සේලා සමඟ කෙමුල්වත්පුරයට වැඩමකොට වදාල උතුම් මැදින් පුර පසලොස්සක පොහොදා ඔබ විතගෙනනු ලබන බුද්ධහනුභාවයන සජීවී සදහම් පෝදා විකාශයේ මේ පැට නේමිත සජීවී සද්ධර්මානු ශාසනාවත් සමකෙනයි ඔබ අප මෙලෙසන් සසාහසම්පන්ධ වන්නේ. අදතවසේද අපගේවන්ද න්‍යාරාධනය පිළිගෙන දම් සභහ මන්්ඩ පේවේත වැඩමකොට වදාල ගෞරව නියදේශකයන් වහන්සේ නැතිමාල ශ්‍රී මහාවිහාරවාසයේ කැනිය විශ්වවි්‍යාලි කතිකාචාරය රාජකය පණ්ඩිත නම කියන්නට අවසරයි පූච්චපාද බෝපැත්තේ සෝමානන්ත සෝමින්ද්‍රයණන් වහන්සේ. සුපින්වතනි ගෞරවනය දේශකයන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් අපි සාධනාදයක් පවත්තමු. සාධෝ සාධෝ සාතුෝ. අද්‍යවසේද මෙම උතුම් සදධර්මාණු ශාසනාව සඳහා නැතිමාල ශ්‍රීමහා විහාරස්ථානය වෙනුවෙන් යකත්ව ගෙන කටයතු කරු ලබනවා ශ්‍රයාණී වික්‍රම සිංහ මහත්ම ඇතුළු පපුයුන්න පිරිස එවගේ මයි මොනජිත් ජයවර්ධන මහත්මාඉනවමා ජයවර්ධන මහත්ම ඇතුළු පවුලේ පින්වත් පිරිස විසි. එසේනම් අප විසින් ඉතාමත් ශ්‍රද්ධහාවින් සකස්කරගන්නට එතුුණා වූ මේ සුපිපුුණු සුවදමල් ගෞරවනියදේශකයන් වහන්සේ වෙතාත ගස්වා තෙලවකරුව මාමයනී සම්මා සම්බුදුපාණන් වහන්සේ විත පූචා කරන්නටයි මේ ආරාධනය. සාසාෝසා එනන්නතුරව චාර්ත්‍රාණකූලව සද්ධර්ම දේශනාව පැවැත්වීමට ප්‍රථමයෙන් අප විසින් සකස්කරගන්නට ේතුනාාව වූ මේ දැහැත්වට්ටිය ගෞරමනිීදේශකෑන් වහන්සේ වෙත පිළිගන්වමින් සද්ධර්ම දශනා පවත්වන්නට ආරාධනා කර අවස්ථාවයි මේ. සාධෝසාධෝසාෝ ජයිරෝපවාහිනි ලික් කවභවිතගෙනෙන් ලබන බුද්ධාන්නු භාවේන සජීවී සදහම් පෝදාවිකාශයේ මේ පැයට නීමිද සජීවී සද්ධර්මාන ශාසනාව අපකිරිහනුකම්පාවෙන් පවත්වන්නට අපි ගෞරවනේ දේශකැන් වහන්සේට දෙපා නැමදා රාධනකොට සිටිමු. ගෞරවේ දේශකැන් වහන්සේට අපගේ නමස්කාරේමරේවා. සාධෝසාධෝ සාධෝ සමන්තා චක්වාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනතුසගමොකදං දම්මසවන කාල ayaang බදanta දම්මසවන කාලෝ ayaang බදta දම්මසවන කාල ayaang බදta නමුතස් භගවතුවය හතු සම්මා සංබුන්දස්ස නමුතස් භගවතුවරහතු සම්මා සංබුන්දස්ස නමුතස්ස භගවතුවරහතු සම්මා සංබුන්දස්ස ඒව මේවගහපති පියජාතිකාහිගහපති සෝක පරිදේව දුක්හදෝමන සුපායාසා පියප්ප භවිකාති නැදිමාල ශ්‍රීමහා විහාරාධහිීපති, ශාස්ත්‍රවේදේ අතිගෞරවනී අපේ පොළොන්නරුවේ චන්ධානන්ද ස්වාමිපාධාණන් වහන්සේ ප්‍රධාන ලංකාලෝකවාසේ සදාවන්ධනීය සදාපූජනීය ගරුතර මහා සංගරත්නය අවසරයි. උතුම් මැදින්පොර පසුලොක්සකපුොහෝ දිනයේ, උපෝසත අට්ටහාංග සීල සමාධානයෙහි නිරතවෙමින්. තම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව අධ්‍යාත්මික සුවය අපේක්ෂාවෙන්, ධර්මානු ධරුම ප්‍රතිපදාව තුළ හැසිරෙනවා, එතුළින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සංවර්ධනය කරගන්නවා ගොඩනගා ගන්නවා, ප්‍රඥාව අවධිකරගන, සසර දුකින් එතරවෙන්නට අවශ්‍ය, වීරය වඩනවා කියය උතුම් අධිෂ්ඨානයේ පෙරදරි කරගන, පෙහෙවස් සමාදංවන්නට යෙදුන, සත්පුරස උපාසක උපාසිකාවනි. මේ උතුම් ධර්මානු ශාසනාවේ බැතිබර දායකත්වේ දරමින් මෙ අවස්ථාවට, සත්්ධරමේ ශ්‍රවනය කරන්නට පින්සිටිං සහ සම්බන්ධ වන හා ජය රූපවාහිනී නාලිකාවොස්සේ මේ උතුම් සත්්ධරුමානු ශාස්සනාව ශ්‍රවනය කරන්නට පින්සිතින් ඒකාත්මිකව සිටින ගුණබර සත්පුරුස පින්වතුනි පින්වතියන අවස්ථාව පින්වන් ඔබ හැම දෙනාගෙම අදහස බලාපොරොත්තුව තුන්ලුවක් සනසා වධාරමින් තතාගත සම්මා සම්බුදු හාමුදරුවන් වහන්සේ අප හැම දෙනා පිළිබඳවන අප්‍රමාන කරුණාවෙන් දේශනා කර වදාාරන්තයදුන උතුන් සත් ධරමයිෙන් කෙසි අම්මු ධරම පරයායක් ශ්‍රවනය කරලා ඒ ධරම පරයාය තමන්ගේ ජීවිතයට එකතු කරගන ධර්මානුකූල දිවිපෙවතක් ගොඩනගා ගන්නටයි. මෙලව පරලව අභිවෘදිය සාධනය කරගන්නටයි. සාංසාරික ජීවිතයේ සුවපත් කරගන්නටයි. සසර දුකින්මිදී, උතුම් නිරවානවබෝධය සාක්ෂාත්කර ගැනීම සඳහා දරමාවබෝධය පිණිස ප්‍රඥා වැතිකර ගැනීමයි ඔබ හැම දෙනාගෙම අරමුණ අපේක්ෂාව ඒ අරමුණ අපේක්ෂාව එපරිද්දෙෙන්ම සපලවේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ උතුම් සත් ධර්මානු ශාසනාව ආරම්භ කරනු පින්වතුනි අද දවසේ මේ උතුම් සද්ධරමානු ශාසනාව සඳහා, අපි ඉතාම විසිතුරු සෝත්‍රදේශනාවක් මාතෘකාව විදිහට ඉදිරිපපත් කර ගත්තා. ඇතැම් විට ඔබට මේ සද්ධරම දේශනාව ශ්‍රවනය කරගෙන යනකොට ගැඹුරු දහම් කරුණක් නෙමෙයි දේශනා වෙන්නේ හරි සරල දහම් කරුණක් නේද කියලා සිතුවිල්ලක් පහළවෙන්ට පොළුව.ඒ වගේම මේ ධර්මය මීට පෙර අපි ශ්‍රවණය කරලා තියෙනවා නේද කියන සිතුවිල්ලත් ඔබේ සන්තානය තුළ ඇතිවෙන්ට පුළුවනි. මම ආරාධනා කරනව ඔබැහැම දෙනාටම මේ දහම සරල්ලද ගැඹුරුද කියලා හිතනවටත් වඩා. මේ දහම ඔබ මීට පෙර අහල තියෙනවද අහල නැද්ද කියලා කල්පනා කරනවටත් වඩා. මේ දහම තමන් තුළ ප්‍රායෝගිකයිද කියල බලන්ට. මේ දහම තුළ ඔබ, ජීවත් වෙලාතියනවද ජීවත් වෙනවද කියලා විමසන්ට. එහෙම විමසමින් මේ දර්මානුශාසනාවට සම්බන්ධ වෙන්නට ඒ කියලාපී පලුම්වෙන්ම සෙහිපක් කරමු. පින්වතුනි සූත්‍ර පිටකයේ ඔබ දන්නෝ මජ්ජිම නිකාය කොටස් තුනකට බෙදන්ට පොළුවන් දෙවන කොටස තමයි මජ්ජිම පන්නාසකය මුල් කොටසතට මූල පන්නසකය අවසානකොටස උපරිපන්නාසකය අපි අද කතා කරන්නේ මූල පන්නන්නාසකේටත් උපරිපන්නාසකේටත් අයත් නොවන මජ්ජිම පන්නාසකේට අයත් වන සොත්‍රදේශනාව සූත්‍රපිටකයේ මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාස්සකයේ රාජ කියල වග්‍යයක් තියෙන. ඒ රාජ කියන වග්‍යය පුරාවටම දේශනා කරලතිෙන සූත්‍ර දේශනා කරන්නේ රජවරුන් අරමුණු කරගනයි. රජවරුන් සඳහමයි. ඒ රාජ්‍ය වගගයේ ඉතාම විචිත්‍ර සූත්‍ර දේශනාවක්තේනො. පියජාතික සොත්‍ර දේශනාව කෙල් ආන්න පියජාතික සොත්‍ර දේශනාවයි අද අපි සාකච්ඡා කරන්නේ මේ උතුම් දර්මානු ශස්සනාව තුළ ඔබ දන්නව පින්වතුනි තතාගත සම්බුදු හාමුදුරුවන් වහන්සේ සෑම සෝත්‍ර දේශනාවක් තුළින්ම අපිට ප්‍රධාන ධරම පරයායක් ඉස්මතු කල්ල දෙනවා සේම සූත්‍ර දේශනාවක් තුළින්ම ප්‍රධාන ධර්ම පරයායක් අපිට ඉස්මතු කල්ල දෙනවා. තැන් උදාහරණකට ගත්තුත් කකචූපම සොත්‍රදේශනාව. කකචූපම සොත්‍රදේශනාව තුළද තතාගතයන් වහන්සේ ඉවසීම කවරාකාරයෙන් ප්‍රගුණ කළ යුතුයිද කියන කාරණය ඉස්මතු කරන. හැබැයි ඊට අමතරව පින්මතුනි ඉතා සියුම් තැන් තියෙනවා පි අඳුනගත්තොත්, අපේ ජීවිතේ ලෞකිකවසෙන් සාර්ථකව ගොඩනගා ගන්ටත්, අපේ ජීවිතේ ලෝකෝත්ත රාභවෘධිය පිණිස හේතුව සනාවෙනත් දර්ම කරුණු මිශ්‍ර කරලා. ඉතා සියුම් තැන්. එතුගොට අපි මූලික ධරම හරය ස්පර්ෂ කරනවා වගේම, අපි බුද්ධිමක්විය යුතුයි අපි සවිඥ්ඥානික විය යුතුයි අපි ප්‍රඥාගෝචර විය යුතුයි ඒත් සියුම් තැන්වල තතාගතයන් වහන්සේ අපි ට උගන්වන ඒ ලෞකික ලෝකෝත්තර අභිවෘරධිය සඳහා හේතුවන ඒ සුවිශේෂී දහම් කරුණුත් ඉස්පර්ශ කර ගන්ට හඳුන ගන්ට අවබෝධ කර ගන්ට, ග එතකොට අදදවසේ මම මේ සූත්‍ර දේශනාව හරි ලස්සන කතාවක් තියන්නේ මේක හරියට නාට්්‍යස්වරූපයෙන් තියෙන කතාවක් වගේ මම ඔබට මේ කතාව දේශනා කරනවා. හැබැයි දේශනා අවසානයේ ඔබ දක්ස විය යුතුයි. ඔබ දක්ෂ විය යුතුයි, මේ දේශනාව තුළින් තතාගතයන් වහන්සේ ඉස්මතු කරන ප්‍රධාන ධර්ම කරුණ හඳුන ගන්ට. ඇැතකොට ඔබට දේශනාවට එකතු වෙලාම ඉන්ඩ වෙනවා. ඔබහෙනම් ප්‍රධාන දර්ම කරුණත් හඳුනාගත යුතුයි. ඒ වගේම මේ සුත්‍ර දේශනාව පුරාවටම සියුම් තැන්වල. කතාගතයන් වහන්සේ අපිට උගන්වන අපේ මෙලව පරලව අභවෘධිය පිණිසත් ලෞකික ලෝකෝත්තර අභියෘධය පිණිසත් හේතුවෙන දහම්කරුණු ටික අඳුන ගණටත් ඕනි ඔබ අද වැඩ ගොඩයි. නදද වැඩ ගොඩක් තියෙනවා. මේ සූත්‍රයේ ප්‍රධාන දරුම කරුණත් ඔබයි අඳුන ගණ්ඩෝනි. මේසූත්‍රයේ ඉතා සියුම් තැන් හරහා. තාගතයන් වහන්සේ උගන්නනේ සුවිසේසයේ ධරම කරුණුත් ඔබ අඳුනගන්ට උත්සාහවන්තවට ඕනි අවසාන බාගයේ අපි මේ සියල්ල සාකච්ඡා කරන ඊට පෙර මම ඔබෙන් දැනගන්ට ආසයි පිහතුනි අපි සාමාන්‍ය මිනිස්ස විදිහයට ජීවත් වෙනකොට අපි වැඩිපුරම කැමති සතුටෙන් ඉන්ටද දුකෙන් ඉන්ටද අපි කවුරුත් කැමති සතුටෙන් ඉන්ට අපි කවුරුත් කැමති සතුටෙන් ඉන්ට ඔබ සතුටෙන් ඉන්ට කැමති නම් ඒ සතුට ජීවිතයට එකතු කර ගැනීම සඳහා එහෙමත් නැත්තන් සතුටින් සිටීම සඳහා ඔබ මොකද කරන්න දැන් ඔබට සතුට ඕනේ ඔබ සතුටෙන් ඉන්න තමයි මහන්සි වෙන්නේ ඔබේ අරමුණ බලාපොරොත්තුව මේ ජීවිතය සතුටින්ම නිමා කරන්ඩ ඒ සතුට සඳහා සතුට ළඟා කරගන්ට සතුටු වඩ ඔබ මොනවගේ දේවල්ද මේ වනකං කරලා තියෙන්නේ කියල කල්පනා කළො මොනවද පින්කරනවා සතුටු වෙන්ඩ කොසල් කරනවා සතුටු වෙන්ඩ සාමාන්‍ය ජීවිතයත් එෙන්ඩ මේ ධර්මය එතකොටයි ලස්සන්ට ඔබට ගැලපිලා එන්නේ මම සතුටින්න්නම් ඉන්ඩ කැමති දැන් වෙන කවුරුත් ගැන හිතන්ඩ එපා ඔබ ඔබ ගැන හිතන්ඩ දැ ඔබ ඔබේ පැත්තට හැරෙන්ඩ ඔබේ ඇතුලාන්තෙ දිහා බලන්ඩ මේ වෙන කවුරුත් ගැන නෙමේ ස්වාමීන් වහන්සේ කතා කර නෙමා ගැන මම සතුටින් ඉඩ කැමතිනං ඒ සතුට ජීවිතයට එකතු කරගන්ට මේ වෙනකං මම මොකද කරලතිෙන්. බොහොම හොඳ පිළිතුරා. අපි ආසකරණය වළඟා කරගන්නවා ලබා ගන්න වළඟට ගන්න. ඒක තවත් කිවොත් මට ප්‍රියයි කියලා හිතෙනවනං යම් වස්තුවක් මට ප්‍රියයි කියලා හිතෙනවනං යම් පොද්ගලෙක් ඒ ප්‍රියවුණු වස්තුව ඒ ප්‍රියවුණු පුද්ගලයා මම ළඟට ගන්නවා මොකටද සතුටෙන් ඉන්ද සතුටෙන් ඉන්ද ඒ ප්‍රිය පුද්ගලයෝ නිසා මට සතුටක් දැනෙනවා. ඒ ප්‍රියවස්තු නිසා මට සතුටක් දැනෙනවා මට සතුටෙන් ඉන්දත්තෝනේ මම හොයන්නෙත් සතුට එනිසා ප්‍රියදේවල් ළඟට ගන්නවා. ප්‍රිය පුද්ගලයෝ ළඟට ගන්නවා. ළඟට අරගෙන මම සතුටින් ජේවත් වෙන. ඊළඟ ප්‍රශ්න. ප්‍රියයි කියලා ළඟට ගත්ත හැම පුද්ගලයා නිසාම ප්‍රියයි කියල ළඟට ගත්ත හැම වස්තුවක් නිසාම ඔබට සතුටක් දැනිලා තියෙනවද නෑ? ඔය සතුටක් දැනිල නැත්තං ඇයි ළඟට ගත්තේ ඔදැන් සතුටක් නැහැල්ලු දැන් ඔබ මයි ළඟට අරන්තියෙන්නේ ඔබ මයි තීරණය කල් තියන්නේ මෙයා නිසා මට සතුටුවෙන්ඩ පුළුව මෙයා මට ප්‍රියපුද්ගලයක් මෙයාගෙන් මට සතුටක් ලැබේ. හැබැයි ඔබම කියනවදැ මට සතුටක් නෑල්. සරලම උදාහරණ ඈතකට යන් දෙ එපා හැමෝම සරිපු දෙකක් දාගෙන නෙද පන්සලටආාවයාද ඒ සරිපු දෙක කඩේට ගිහිල්ල ඔබ මිලදී ගන්න කොට ඔබ ඕනෙ තරං සරපු කඩේ තිබුණ නැද්ද ඒ සෙරපු අපිහිතමු කුට්ටන් සීයක් තිබුණ කියලා කඩේ ඒ සීයෙන් ඔබ තෝරපු සෙරපු දෙකැයි ඔබ තේරුයි? ඔබට ඒ සෙරෙපු දෙක ප්‍රිය නිසා. ඔබ ඒ සෙරපු දෙකට කැමති නිසා. ඒක දැම්මහම ඔබට සතුට දැනුණු නිසා. ඒ පාටට ඔබ ප්‍රියයි ඒ හැඩේට ඔබ ප්‍රියයි ඒ පෙනුමට ඔබ ප්‍රියයි. ඒ ප්‍රියතාවේ නිසා ඒ ප්‍රියදේ කකුල්ලට දැම්මහම මට සතුටක් ඒ කියලා හිතුුණු නිසා මම මිලදීලා. ඒ සෙරපුකුට ම අරගන, කුලට දාගන අද පන්සලට ාව. ඒ පන්සලට ඇවිල්ල ඔබාද සිල් සමාදං වුණා. ඒ සිල් සමාදං වෙලා දැම් පැය තුන හතරක් ගතවෙච්ච වෙලාවෙ. කීදනෙක් දංආපු සෙරෙපපු දෙක නිසා පීඩාවට පත්වෙනවත්ද. තියෙපු තැන සෙරෙපපු දෙක නෑ. ඒක එක්කෝ ගෙනෙහිල්ලද දන්නේෙ නෑ. අපරාදෙ මේ වටින සරෙප්පු දෙක මෙච්චර මලකට මම අරගනාව. දැන් මේ ඔබ සීල සමාධානයේ නිරත වෙලත් ඒ සෙරපු දෙකක් නිසා වෙනමුකුණ කමන් නෑ අපි කියම් සෙරපු දෙකක් නිසා කොයි තරං පීඩාමිකින් ඉන්දැදද එනම් අපි ගත්තේ ප්‍රිය දෙයක් අපිට සතුටක් දැනේ කියලා හිතාගන හැබැයි දැන් අපි ඒ ප්‍රියදේ නිසාම පීඩාවට පත්වෙලා සරලම තැන සරලම කාරණය බුදුරජාණන් වහන්සේ අපිට උගන්නනවා අපි ජීවිතය නොදකින අපි ලෝකයේ නොදකින හැබැයි අපි හැම දෙනාම දැකිය යුතු අවබෝධ කර ගත යුතු යතහාර්ථ කතාව යතහාර්ථ දේශනා මෙ පිය ජාතික සූත්‍රයේ තුළින් බුදුරජාණන් වහන්සේ ක ඉතාම ලස්සනට අපිට උගන්නනවා. පින්වතන බුදුරජාණන් වහන්සේ, සැවැත්නුවර ජේතවානාරාමි වැඩයිදී සැවැත්නුවර ඉදිය එක්තරා ගෘහපතිවරයෙක් මේ ගෘහපතිවරයට ඉන්දිය එකම්ම එක පුතෙක් එකම පුතයිදී ඉතින් මේ අම්මයි තාත්තයි දෙන්නම පින්මතුනේ පුදුමාකාර ආදරයක් සෙනහසක් මේ එකම පුත්‍රයාට පිළිබඳව ඇතිකරගැනයි තිබුණේ පවුලට එකම පුතේ කින්නකොට වටිනකම ඔබ හොඳට දන්නවා. ඒ පුතත් පිරිමි පරාණයක් වුණොත් ඒකෙ වටිනකමත් කොච්චරයිද කියලා ඔබ දන්නවා. හැබැයි මෙතනදම අපි අවබෝධ කර ගණ්ඩෝනි දරු සම්පතක් වටින්නේ ගෑනුද පිරිමිඳ වෙච්ච පලියට නෙමයි. කොසොල් මහ රජතුමාට තථගතයන් වහන්සේම දේශනා කලා මහ රජතුමනි, ගැහැනු දරුවෙක්ට වනත් පොළුවන් රටක්රාජ්‍යයක් වුණත් නිවැරදිව පාලනය කරන්ට ගැහැනු දරුවකුටඋනත් පොළුවන් ආධ්‍යාත්මක දියුණුව සාන්තිය සකස් කරගන සසරෙන් එතරවෙන ප්‍රතිපදාව පූරණය කරන්නට ඒකට ගැහැනු පිරිමි බේදයක් නෑ නමු සමාජයේ කිසියම් මතියක් තියෙනවා එති පින්වතුනි දැම්මේ අම්මයි තාත්තයි දෙන්නා මේ දරු සම්පතට පුදුමාකාරාදරේ පුදුමාකාර ලෙගතුකමක් සෙනෙහෙවන්තකමක් තිබුණ හදිසියේම මේ දරු සම්පත මරණයට පත් වුණ මෙ තාත්තට දරාගණ්ඩ අමාරුයි ගොඩාක් හීනතියාගන ගොඩාක් බලාපොරොත්තු තියාගනයි අම්ම තාත්තා දරුවූ හදන්නේ. දරු උපෝෂණය කරන්නේ. ගොඩක් පෙලාවට අපේ අම්මලතාත්තල හිතන්නේ මගේ දරුවෝ මගේ පෙට්ටියට කරතියාවි කියලා. කිසිම අම්මක් කිසිම තාත්තා කෙනෙ බරාපොරොත්තුවන්නේ නෑ දරුවගේ පෙට්ටියට කරතියන්ට. කතාවක් තිේෙනවනේ දමසක් එක්තරා පුද්ගලෙක්, යනවා සෙත්සාන්තියක් කරගණ්ඩ සෙත්කවි කියනේවතිෙන් සෙත්කවියක් ලියාගෙන්ට යනවා තමන්ගේ නිවසට ආසිරුවාදය පිෙනිස. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි. ස සෙත්කවිය ලියාගණ්ඩ ගියපු තැනින් ලියල දෙන සෙත්කවිය තමයි තාත්ත මැරෙනවා අම්ම මැරෙනවා දුව මැරෙනවා කොතා මැරෙනවා. මේ පිළිවෙලට ලියල දුන්න. දැ මේ මනුස්්‍යයාහනවා මේක මොකක්ද සෙත්කවයක් වෙන්. මේක ඇවිල්ල මේ මරණය ගැන කියලා තියෙන එකන්. මේක කොහොමද මං පාවිච්චි කරන්න. හැමෝම කැමති මේ ෝඩරේට මැරෙනවාව නම් තම. ඔබ කැමති දෝබේ දුව ඔබට කලින් මැරෙනවට නෑ. ඔබ කැතිද ඔබේ පුතා ඔබට කලින් මැරෙනවට නෑ එනිසා මීට වඩා සිෙත්්සාන්තියක් තවත් නෑ කියල දුන්න.ඉනිස්සා පෙන්වතුනි හැම අම්ම කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම දැන් අද උදේ දර්මානු ශාසනාවටත් මවගුණ පියගුණයි දේශනා වුනේ ඒ හැම අම්ම කෙනෙක්ග හැම තාත්ත කෙනෙක්ෙම බලාපුරොතුරාශයක් තියෙනවා අපේ දරු ොහොන්දට ඉගෙන ගනිී අපේ දරුවූ ගුණවන්තවේවි අපේ දරූ ලොකු මහත් වෙලා හොඳ රැකියාවල් කරවි අපිටත් සලකාවි අපි මැරුණහම ඒ අවශ්‍ය වතාවට්ටික කරාවි අපි මිය පරලව ගියපු තැන පින්කුසල් අනුමෝදන් කරලා අපේ භවගාමී ජීවිතයේ සුවපත් කල්ල දේවි මේවිදී බලාපොරොත්තු ඇතුව තමයි හැම අම්ම කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම දරු සම්පතක් හදන්නේ ක චො මේ අම්මගේ තාත්තගේ කොහොම බලාපොරොත්තු ටිකක් තියයට ඇත්ද එකම දරුුව පවුලෙ දැන් පින්වතුනේ සියලු බලාපොරොත්තු සුන්වෙලා. සියලු බරාපොරොත්තු කඩා වැටිලා මේ තාත්තට මේක දරාගණ්ඩ බෑ කොයි තරන් අමාරුද්ධ කියනවා නම් පිංවතුනී කෙසිදුු වැඩක් කරන්න කන්න බොන්නෙත් නෑ අඩාගත්ත ගමම්මයි. හැමදා මුදේට සොහොනට යනෝ. හවසට සොහොනට යනවා. සොහොනගාව ඉඳගෙන අඩා වැලපෙනවා. කහපුත්ත කහං පුත්තකා අනේ කෝමගේ දරු සම්පත. කොහෙද ගිය මයි රත්තරම් පුතේ ඇයි මාවදාල ගියේ මේ විදිහට මහා දුකකින් මහා සෝකේකින්. විලාපතියතියා විලාපතියතියා සොහොනේ අඩනවාමේ තාත්තා. මෙහෙම පින්වතනි දවස් දෙකතුනක් ම දැන් ගත වුණ. ඊට පස්සේ මේ ගෘහපතිතුමාමකද කරන්නේ. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්ට ජේතවනාරාමියට ගෙයා. ගෙහෙල්ල බුදුරජාණන් වහන්සේට වැද නමස්කාර කරල එකත් පසක වාඩි වුුණා. වාඩි උන හැටිය දැන් මේ ගෘහපතිතුමාගේ, ස්වභාවය හරීම වෙනස් මූන පඩිසිවෙලා ඇස් රතුවෙලා ඇඟ කෘෂවෙලා ඇයි මෙයාට හරියට කෑමක්්බීමක් නෑ අඩාගත්ත ගමම්මයි හරී වේදනාවකින් ශෝකහකින් ඉන්නේ කිසිීම ජවයක් නෑ මේ සරීරයේ මුණේ බුදුරජාණන් වහන්සේ හනවා ගෘුවපතිතුමනේ ඔබි මූන හරිීම තෙහෙට්ටුපාටයි ඇසුත් හරීයට රතුපාට වෙලා මූුණත් අඩිසි වෙලා ඉන්ද්‍රියන් විකල තත්ත්වයට පත් වෙලා. අර සැබෑ ස්වභාවේ ස්වරූපයේ නෑ ඔබේ මුණේ මොකදූුණේ කියලහන්. එතකොට කියනවානේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඇහැක් වගේ රැකපු මගේ දරු සම්පත මට නැතිවුණා. බලාපොරොතු රාශයක්තියාගන මගේ දරු සම්පත මම පෝෂණය කළේ රැකගත්තේ බලාගත්තේ බුදුහාමුදුරුවනේ අපි කවුරුත් බලාපුොරොත්තු නොවෙච්ච වෙලාවක අපි දරුව අපි අතෑරලගිය. මේක මට දරාගන්ට බෑ බුදු හාමුදුරුවනේ. මේ වේදනාව මට ඉවසගන්ට බෑ බුදුහාමුදුරුවනේ. මම හැමදාම සෝනට යනව පුතා බලන්ද. උදේටත් යනව දවල් හවසටත් යනවා. මගේ පුතාමට බලන්ඩ බෑ හාම් බුදුහාමුදුරුවනේ. මම කෑගහල කියනව බුදුපුතේ කොහෙදීන්නේ මංගාවට එන්ට කියලා මගේ පුතාට මගේ හඬ ඇහෙන් නෑ බුදුහා මුදුරුවනේ. මම පුදුම වේදනාවක් මිඳිනවා. තාත්ත කෙනෙක් විදිහට මට මේක දරාග්ඩ බෑ බුදු හාමුදුරුවනේ කියලා. මේ ගෘහපතිතුමා තමන්ගේ වේදනාව තමන්ගේ දුක බොදුහා මුදුරුව ඉස්සරහ පිට කරනු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒම මේව ගහපති ගෘහපතිතුමනි ඒ එසේ මයි ඒසේ මයි පියජාතිකාහි ගහපති සෝක පරිදේව දුක්ක දෝමන සුපායාසා පියප්ප භවිතා පියප්ප භවිකා ගෘහපතිතුමනි ප්‍රියදේවල් නිසාමයි ස්සෝකය උපදින් ප්‍රියදේවල් නිසාමයි මිනිස්සු ඩන්නේ පියදේවල් නිසාමයි මිනිස්සු වැලපෙන්න්නේ ප්‍රියදේවල් නිසාමයි මිනිස්සු වෙහෙසට පත්වෙන්නේ මේ ලෝකේ යම් දුකක් තියෙනවනං සෝකයක් තියෙනවනං වැලපීමක් තියෙනවනං හිත් පීඩාවක් වේදනාවක් තියෙනවනං ඒවා ප්‍රියදෙයින් උපන් දේවල් ප්‍රියදේ නිසා හටගන්න දේවල් මයි කල කිව් දැ මෙයාට මේ දර්මාව බෝධි ලබන්න මනසක් තියෙනවද මේ වෙලා එයාට තියනෙ දරුස්නේහැ දරුවගේ වියෝගයේ දරාගණ්ඩ බැරිව වේදනාවෙන් පීඩාවට පත් එච්ච තාත්ත කෙනෙක්ම. එයා කියනව අපංහතු නාමේ තම් බන්තේ ඒවම් භවිස්සති බුදු හාමුදුරුව නෙහෙමනං වෙන්ඩ බෑ. ප්‍රියදේවල් නිසා සෝකයේ ඇති වෙන්ඩ බෑ. ප්‍රියදේවල් නිසා වැලපීම දුක සන්තානය වැති වඩ බෑ. පීඩාවල් ඇතිවෙන්ඩ බෑ පියජාතිකාහිකෝ බන්තේ ආනන්ද සෝමනස්සා පියප්ප භවිකා බුදුහාමුදුරුවනි ප්‍රිය දෙයක් නිසා ඇති වෙනවා නම් ඇතිවෙන්නේ සතුටයි සෝමනස්යයි විතරමයි කිව් ඔය අවබෝධි අපිට නැද්ද සාමාන්‍ය ඔය අවබෝධින මේ ද පීන්නේ ප්‍රියදේවල් නිසා සතුට සුම්නස් ඇති වෙනවා කියන අවබෝධි අපිට නැද්ද අපිටඒ අවබෝධය තියෙන්. අවබෝධය තියෙන නිසා තමයි ප්‍රියදේවල් අපිළඟට එකතු කරගන්නේ. ප්‍රියවස්තු අපි ගාවට එකතු කරගන්න. දැම් බුදුරජාණන් වහන්සගේ ධරම පර්යාය මෙයා ප්‍රතික්ෂේප කළ. ප්‍රතික්ෂේප කරල පින්වතුනි මෙයා වැදෙවත් නෑ නැගෙටල මෙයා පිටත් වුණ. පින්වතුනි ජේතවනාරාමි ගාවම, සුදු පොලක් තිබුණ අද වගේම ය දත්නේ වෙනසක් නෑ බුදුහාමුදුරුවෝ වැඩින්දිය කියලහෙම ගානක් නෑ ජේතවනාරාමි ගාවටම ලොකුවට කරනු සුදු පොලක් තිබුණ. මෙයා යන අතරේ ඔය සූදු පොලට ගොඩ වුණ. දැ මෙයාත හරි ප්‍රශ්නයක් දැම් බුදුරජාණන් වහන්සේගේ මතය ප්‍රතික්ෂය එප කරල එළියට බැස්සේ දැ මෙයාට ඕනෙ මොකක්ද? තමන් නිවැරදී කියලා ඔපපු කරගන්න අපිත් එමන සේද. මොකාක්කරි අදහස්සුවමාරුවමක් ඇතිවෙලා අපි ඒ මතේ ප්‍රතික්ෂේප කල්ලාවොත් තවත් තැනකට ඒක දාල බලනො. මෙහම දෙයක් වුණනේ මම එන්න මෙහෙම කියලාව කිය තවත් තැනකට දාල බලනවා මම හරිද වැරදිද කියලා තීනෙකට ඕන්නේනි නිස. මේ ගෘහපතිතුමාම කොද කරන්නේ අර සුදු ක්‍රීඩා වේදිල එන්න පිරිසගාවට ගෙහෙල්ලා මේ සිද්ධිය කියනවා පුතා නැතිවෙච්ච එකයි සොහොනේ අඩපු එකයි බොදුහාමුදුරෝ මුණ ගැහුණ එකයි බුදුහාමුදුරුවන්ට දුක කියලා අඩපු එකයි බුදුහාමුදුරුවෝ ඒ සඳහා දුන්නු ප්‍රතිචාරයයි ඒ ප්‍රති්චාරයේ ප්‍රතික්ශ්‍රේප කරලා දමළගහල ආපු විදිහයි දැන් මේ සුදු කෙලින මිනිස්සුන්ට ධර්මය ඕනෙද? දැන් ඒයාල ඉන්න මොන මනසද තමන්දාපු ඔොට්ටුව දිනයිද නැද්ද. දැන් මේකෙන් තමන්ට වාසියක් ලැබේද නැද්ද. ඒ මනසිීන්වා මිනිසක් බුදුහාමුදුරෝ ගැනවත්, මෙයාගේ මැරුණු පොතා ගැනවත්, මෙයාගේ දුක ගැනවත්, මෙයා බුදුහාමුදුරුවන්ගේ ප්‍රතික්ෂේප කරලාපු ධර්මය ගැවත් මේ අයට වැඩත් තියෙනවාද? නෑ? හැබැයි මෙයා කියනවා? මම කියලාව ප්‍රියදයක් නිසා ඇතිවෙන්නේ සතුට සොම්නස. දුකවේදනාව නෙමේ කිව්. ඒව මේ තංගහපති ඒව මේ තංගහප හැබැ නේ අ ගෘහපතිතුමනි. කෞුද කියන්නේ ප්‍රියදේවල් නිසා දුකසෝකයේ ඇති වෙන කියල්. ප්‍රියදේවල් නිසා ඇතිවෙන්නම සතුට සොම්න්නස විතරයියේ කියලා කිව්වා. දැමයාට සතුටයි. ඇයි? බුදු හාමුදුරුව වැරදි කෙලා ආයසරයක් සපත වුණන. බුදුහාමුදුරුව වැරදි මම හරි. බුදුහාමුරුව වැරදි මම හරි කියල සප්ත වුණා. දැ මේක පංවතුනි මෙතනින් ඉවර වුණේ නෑ. මේ කතිකාවත කොසොල් මහ රජතුමාගේ රජ මාලිගාව දක්වාම ගියා. දැන්ුන්න කොසොල් මහ රජතුමාටත් පනිවිඩ ගිහිල්ල. බුදුහා මුදුරෝ දේශනා කල්ල තිෙනා මොකක්ද ප්‍රියදේවල් නිසා සෝකයේ වැලපීම දුක ඇති වෙනවා කියලා. කොසොල් මහ රජතුමක් මේක පිළිගන්ට කැමතිීම නෑ කොසොල් මහරජතුමා කතා කලා මල්ලිකා දේවයට. මල්ලිකා මෙන්න මිහිම දෙයක් බුදුහා මුදුරෝ දේශනා කල්ලා තියෙනවානේ මොකදද? පියදේවල් නිසා දුකසෝකය වැලපීම හිත්පීඩා ඇති වෙනවා. බුදුහාමුදුරුවන්ට මේක මෙහෙම දේශනා කරන්න තිබනේ නෑ මොකද යමක් බුදුහාමුදුරුවෝ දේශනා කලානං ඒක ලෝකේ සියලු දෙනාම පිළිගන්නවන. බුදුහාදුරන්ට මේක කල්පනා කරලා දේශනා කරන්න තිබුණ එක්කෝ බුදුහාමුදුරුවෝ මේ කටටහපලියට තන්නේ කිව්වෙ දැවොන්න මේ කොසොල් රජතුම මල්ලිකත් එක්ක දැන්නේ කතා කරගන්න මල්ලිකාදේවිය හරි ශ්‍රද්ධාවන්තයි රත්නත්්‍රයේ පිළිබඳ හරි පැහැදනු කෙනෙක් මල්ලිකාදේවිය කියනවා මහරජතුමනි තථගතයන් වහන්සේ යම් දේශනාවක් කලානං එය සත්‍යමයි කලකිව් දැන් ටිකක් හිත්නරක් වුණ කොසොල් මහරජතුමාගේ කො හරජතුමාගේන මල්ලිකා කියන කියන දේට එහහි කියන්න පුරදුුවෙන්ඩ එපා හරියට මල්ලිකත් ගුරුගෝල සම්බන්ධයක් වගේනේ ගුරුවරයා ඔක්කෝම කිව්වාහම ගෝලය එහෙහි කියල පිළිගන්න දැන් කොසොල් මහරජතුමාගේ නෝ බොදුහා මුදුරෝ මොනවා කිව්වත් මල්ලිකා ශ්‍රද්ධාව නිසා එහෙ කියල සාදු කියල පිළිගන්න සැර කොසොල් මහරජතුමා ටිකක් සැරවුණනා මල්ලිකා දේවීත. මල්ලිකා දේවී වාද විවාද කරන්නට කියනෑ. මල්ලිකා දේවී එතනම් පිටත් වෙලා රාජ මාලිගාාව ඉන්දිිය පිංවතුනි නාලි ජංග කියලා බමුණේ. ගෙන්න්නෙව්වා. ගෙන්නල කිව්වා නාලි ජංග බුදුහාමුදුරුවෝ මුණගැහෙන්ට. බදුහාමුදුරුවන්ට මතක් කරන්ට මේ වන්දනාව මල්ලිකා දේවියගෙන් බුදුහාමුදුරුවන්ගෙන් දුක සැපත් අහන්ට අහලා බදුහාමුදුරුවන්ගෙන් දැනගන ඉගනගෙන එන්ට මේ දේශනා කරපු ධරම පර්යාය දේශනා කරන්ට හේතුව ැ බුදුරජාන් වන්සේ දේශනා කලා ප්‍රියදේ නිසා දුකවැලපීම සෝකය පීඩාව ඇති වෙනවා එ කුක්කෙසේ වටහාගත යුතුද කියලා ඉගෙනගක්කයාගෙන එන්ට කියෙල පිටත් කළ යැව්. බමුණ ගිය. බුදුරජාණන් වහන්සේ මුණගැහිලා වන්දනාවාන කලා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මේ බන්ධනාව මල්ලිකා දේවියකි. මල්ලිකාදවී ඔබ වහන්සේ දුකසැපත් අහන්ටකිෙව්වා.ඒවගේ ඔබවහන්සේ මෙන්න මෙහෙම ධරම පරයායක් දේශනා කල්ලා තියෙනවා, ඒ ධරමපර්යාය නිවැරදිව වටහාගන්නේ කොහොමද කියලත් ඉගෙනගෙනන්ට කියලා කිව් එවෙලා වෙ අතාගතයන් වහන්සේ දැන් මේ ධර්මපර්යාය වටහාගන්න ක්‍රමය දේශනා කරනවා නොදට අහගෙන ඉන්ටෝන බමුණ අතීතයේ මේ සැබත්නුවර කාන්තාවක් ඉන්දිය මේ කාන්තාවගේ අම්ම මැරුණ අම්ම මැරුණු කාන්තාව අම්මගේ වියෝව දරාගණ්ඩ බැරුව ඒ උමතුභාවයට පත්වෙලා පාරප පාරාක්්ගානනි, හන්දියක් කන්දියක් ගානේ. අනේ මගේ මෑනිියෝ කොහේද අනේ මගේ මෑනිියොක් කොහේද කියලා අඩාගන වැලපීගන දුක්වේගන ඔළුවි අතගහගන ඇවිදිනවා. ආන්න බමුණ ප්‍රියදේනිසා දුක සෝකය, වැලපීම ඇතිවෙන හැටිකු. ඒ ස්ත්‍රියගේ තාත්තත් නැතිවුණ තාත්ත් නැතිවුණු දුක දරාගණ්ඩ බැරුව වේදනාව දරාගණ්ඩ බැරුව මේ ස්ත්‍රිය පාරක් පාරක් ගානේ හන්දියක් කන්දියක් ගානේ අනේ මගේ පියාන්න නීයේ කියලා පොපු ඇත ගග හාඩාඩා යනෝ බමුණ අන්න ප්‍රියදේ නිසා දුකවේදනාව ඇතිවෙච්ච හැටි කල්පනා කරඩ ඔබේ අම්ම නැතිවනහම ඔබ ඇඩුවනැද්ද ඔබේ තාත්ත නැතිවුණහම ඔබ ඇඩුව නැද්ද හන්දියක් කන්දිියක් ගානයන්ට නැතුව ඇති. පාරප්පාරක්ගානයන්ඩ නැතුව ඇති හැබැයි දෑහන් කඳළු ඇටුන් නැද්ද. මාම දාල යන්ඩෙ පා තාත්්‍ය මම තනිවෙනවා මේ ලෝක කියලා කෑ ගැහුවෙනැද්ද යනවනන් තාත්්‍ය මවත් අරගනම යන්ඩ කියලා කෑගැහුවේ නැද්ද ඒ ස්ත්‍රිය වගේම අපි කටයුතු කරලා නැද්ද අදබනැහැවුවට මේ බොහොම සැදැහෙෙන් අදබනැහැවට හෙට ඔබේ අම්මා මැරුණොත් ඔබ අඩන්න නැද්දෝයි විදිහටම අන්න ගලපල බල ධර්මය ගලප ගන්න යන්නෙම. මේ කාන්තාවගේ ස්වාමියා මැරෙනෝ. ස්වාමියයා මැරුණු දුකවේදනාව දරාගණ්ඩ බැරුව පාරප්පාරක්ගානේ හන්දියක් හන්දියක් ගානේ අරවිදියට වඩාගෙන යනෝ. දැ බුදුරජාණන් වහන්සකයනවා අම්ම මැරුණා තාත්තමැරුණා ස්වාමිය මැරුණ, දරුව මැරුණා ඒ මැරෙනුකොට මේ විස්ත්‍රිය අඩනවා වැලපෙනවා වේදනාවට පත්වෙනවා එහනම් ඒ තමා ප්‍රියදේ නිසා දුක්පෙන හැටි වැලපෙන හැටි පීඩාවට පැත්වෙන හැටි මිනිස්සු. සැවැත්නුවර පුරුෂයක්කින්දිය. එයාගෙත් අම්ම මැරුණ තාත්තමැරුණ බිරිඳමැරුණ දරුවමැරුණ එයත් ඒ විද්දිහටම අඩමින් වැලපෙමින් පාරක්පාරක්්ගානයේ හන්දියක් හන්දිියයක් ගානි ගිය. අන්න ප්‍රියදේවල් නිසා දුක සෝකය වැලපීම හිත්පීඩා ඇති වන හැටි. තරුණියක් ඉන්දිය. තරුණෙක් සමඟ ප්‍රේමේෙන් වෙලිලා. හැබැයි තරුණියගේ ගෙදර කවුරොත් කැමතිනෑ මේ තරුණයාට විවහ කල දෙෙන්ට. තරුණියත් මුලින් තරුණයට කැමති වුනාට ටිකදවසක් යනකොට කැමැත්ත නැතිවුුණ. තරුණය තරුණයගාවට ගිල්ල කිව්වා අපි ගෙදරනුත් ඔයාට කැමති නෑ. මමත් මුලින් මුලින් ඔයාට කැමති වුනාට දැම් මඟ මගෙත් ඔයාට ලොකු කැමැත්තක් නෑ. එනිසා අපි මේ සම්බන්ධේ එහෙම කියපු ගමන් තරුණයා තරුණියගේ බෙල්ල කපලා තමන්ගේ බඩකපාගන සසර දවසක අපි දෙන්න ම හම්බු වෙමූ කියලා මැරුණම්. ය සූත්‍රයේ කියවනොකොට මට මතක් වුණා මෑතකදි කොළඹ විශ්වවිද්‍යාලයේ දැරවියකට වෙච්චා අවාසනාවන්ත සිද්ධිය. එතන වෙනස තරුණය බඩ කපා ගෙන මැරුණන තරුණියග බෙල්ල කැපුව ඇයි වෙංවෙන්ඩෝනිි කියලා ඉල්ලීම කරපු වෙලා බලනි ධත්ඒක එහෙම්මම වෙලා එතකොට පින්වතුනිේ දැන් මේ සිද්ධිය මේ කතාව බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගන බමුණ ඇවිල්ල මල්ලිකාදේවයට කියනවා ලස්සනම තැනු මෙතන. මල්ලිකාදේවිය කොසොල් මහ රජතුමා හම්බේන්ට ගිහිල්ල කියනවා රජතුමන ඔබට ඉන්නවා දුවනියක්. වජිර නම බැරි වෙලාවත් වජිර මැරුණොත්. වජර පැනලගී ොත්කා එක්ක හරි මොකක් හිතේ. මල්ලිකායේ ගැන නම් කතා කරන්න දෙපා වජිර කියන්නේ මගේ පණ විරම් මගේ දුව මට නැතිවුුණොත් මට ඒක දරාගණ්ඩ බෑකිව්වා මහරජතුමනි ඔබට ඉන්නවා බිරිඳක් වාසභ කප්තියා එයා මැරුණොත් එයා ඔබදාලගියොත් මල්ලිකාම් මොනවද මේ කියන්නේ වාසභ කපතියා යැනෙ මම ආදරේම කරන බිරිඳා දේවයා එයා නැතිවෙයි කියල මට ඊනෙකින් වත් හිතන්ද බෑ දරාගණ්ඩ බැරිවෙනවා මට දුක මහ රජතුමනි ඔබට ඉදි ඉන්නවා විඩූඩබ කියලා පුතෙක් නැතිවුණොත් දරාගඩ බෑමල්ලිකා මහ රජතුමන ඔබට මාව නැතිවුුණු. මල්ලිකා මොනවද මේ කියන්නේ මම ඔබට තමයි වැඩිපුර මාදරේ. ඔබ නැතිවුුණොත් නම් මටේක දරාගන්නම බෑකිව්. රජතුමනේ ඒක තමයි බුදුහා මුදුරෝ දේශනා කළේ දේවල් නිසා දුක වැලපීම සෝකය පීඩාව ඇති වෙනවයි කිය ආන්න කොසොල් මහරජතුමාට ධර්මේතේෙරුණා තථගතයන් වහන්සේ ඉන්න පැත්තට හැරුණා ධන බිමතියලා තෙවරක් සාදු සාධූ කියලා තථගතයන් වහන්සට වැද වැඳලා මල්ලි කාදේවයට ප්‍රශංසා කළ දැන් දේශනාව නිමයි දැන් ප්‍රශ්නවාරය. මේ දේශනාව මූලික හරය මොකක්ද. තථගතයන් වහන්සි අපිට දෙඩ හදන මූලික දහම් පනිවිඩේ මොකක්ද. අපි ජීවිතයේ ප්‍රියදේවල් ලංකරගන්නවා සතුටුවෙන්ට කියල හිතාගන හැබැයිඒ හැම ලංකරගත්ත ප්‍රියදයක් නිසාම අපි අඩනවාමයි වැලපෙනවාමයි, දොක්වෙනවා මයි සෝකයට පත්වෙනවා මයි හිත්පීඩා ඇචිකර ගන්නවා මයි ඒ කියන්නේ ප්‍රියදේවල් ලංකර ගණ්ඩ එපා කියලද මොකොද කියන් ඒ කියන්නේ ප්‍රියදේවල් ඔබට ප්‍රියයි ස්වාමියා ස්වාමිය ළංඟට ගණ්ඩ එපා ඔබට ප්‍රියයි බිරිඳ ප්‍රීද ළඟට ගණ්ඩ එපා ඔබට ප්‍රියයි දෙමාපියෝ දෙමාපියෝ ළඟට ගණ්ඩ එපා ඔබට ප්‍රියායි දරුස් සම්පත දරුවළංඟට ගණ්ඩ පායකදමී කියන්නේ නෑමොකක්ද කියන්නේ? ඔබ වැඩිපුරම දුක්වෙන්නේ ඔබ වැඩිපුරම ප්‍රිය කරන කෙනා වෙනස් සුනොද්ද නැද්ද ඔබ වැඩිපුරම ආදරය කරන කෙන ඔබ බැන්න්නොත්නෙමේද ඔබ වැඩිපුරම දුක්වෙන්නේ ඔබ වැඩඩිපුරම කැමති කෙන රැව්වත්න මේේ ඔබ දුක්වෙන්නේ වැඩිපුරම එක තමයි බුදු හාමුදුරෝ කියන්නේ හැදෙන තැන. හදාගණ්ඩෝනි තැන. අපි හදාගණ්ඩෝනි තැන තමා මේ ප්‍රියදේවල් තමයි මට මේ ප්‍රියදේවල් තුළින් මට තාවකාලික සතුටක් එනව තමා. හැබැයි මේ ප්‍රියදේ මට දුක පිණිස පවතිනව මයි. මේ ප්‍රියදේ මට ඇඩීම පිණිස පවතිනව මයි. මේ ප්‍රියදේ මගේ පීඩාව පිණිස පවතිනවා? ඒ යථාර් තවබෝධය තිබුණොත් ඔබ කවදාවත් තරහා ක්‍රෝධය, වෛරය, ඊරිසියාව ආදී කෙලෙස් ඇති කරගන්න ඇැතුව මනස නිවැරදිව කළමනාකරණය කරගන්නෝ. තොට අපිට මේ යථහර්ථය අවශ්‍ය මනස කළමනාකරණය කරගන්ටයි. කෙලෙස් ඇතිවෙන පරිසරයේ තුළ, ඇතිවෙන්ඩ දෙන්න නැතුව දරාගන ඉන්ටයි අපිට මේ අවබෝධය අවශ්‍ය. ඊළඟට වැද්දගත්මදේ වෙලාව නැති නිස්සා මං ඔබට මතක් කරනවා බලන මල්ලිකා පිට දෙන පනිවිඩේ. මල්ලිකා බමුණා බුදුහාමුදුරෝගාවට එක්කංගිය බුදුහාමුදුරුවෝ බමුණට කියන වෙනම කතාවක්. ඒ බමුණ මල්ලිකාට ඒ කතාවම කිව්වට මල්ලිකා ඒකම රිපේට් කලාද කසොල් මහරජතුමාට ිද කළේ හරියට මහරි මල්ලිකාමොකොද කළේ කොසොල් මහ රජතුමාට මේ දර්මේ වටහා දෙන්නට නම් එයාට ඉතා සමී පදදැකීමක් එකතුු කරන්ට ඕනිත් දර්මය ත් එක්ක. කොසල් මහරජතුමාට එවල කිව් නම් සැවැත්නුවර අතීතය ඉඳපු ඉත්‍රියයක් තාත්ත නැති වෙනකොට දුක්කුණාම්ම නැතිව වෙනකට දුක්කුණනා කිය දරම ගන්නවද. කොසොල් හරජතුමාට ගත්තේ සමීපත මත්දැකීම වෙච්චයාගේ දුව එයාගේ පුතා එයාගේ බිරිද පින්හතුනි සමීපව අධදැකීම් වලට ධරමේ ගලපනගොට ඒ ධරම ඉතාම ප්‍රායෝගිකව තමන්ට අවබෝධ වෙන්ට පටන් ගන්න ඉතාම ලස්සන පනිිවිඩයක්ක් මේ දෙන්නන්නේ සූත්‍රය ඇතුළ ඔබට මේ පනිවිඩේම මේ සූත්‍රය තුළින් ගණ්ඩ පුළුවන්න්නන් අතිශ්‍යයේ වැදගත් වෙනවා ධරමය ප්‍රායෝගික කරගන්ට තමන්ට ගැලපෙන ආකෘතියක් තුළට ඒක දාලා. දරමේ ගලපගන්න ජීවිතයට ප්‍රායෝගිකව තමන්ට සමී පත්දැකීමකට ඒක බද්ධ කරලා. එතකොටයියේ දරමේ තමන්ට ඉත්තාම හොඳින් අවබෝධ වෙන්ට පහ පරිසරේ ගොඩනැගෙන් පත්්චත්තං වේදිතබ්බෝ කියන්න යන්නේකට. තමන්තුලින් ප්‍රත්‍යක්ෂ කල්ලා අවබෝධ කර ගන්ට. වෙන දුවක් ගැනකිව්ට මට වේදනාව දැනින් නෑ මගදුව ගැනකිව්වහනුයි ට දැනින්. වෙන පුතෙක් ගැනකිව්වට මට දැනෙන දේට වඩා මට දැනෙනවා මගපුතා ගැන කියනකොට. ආන්න බලන්ඩ සමීපත මත්දැකීම ගත්තා ඒ සමීප අත්දැකීමට ධරමය ගලපුවා. ධර්මය දුන්නා ලස්සනට කොසොල් මහරජතුමා ගත්තී දර්මය ඒකයි. එනිසා අපිට මේ දහමේ පලය ප්‍රයෝජනයේ ලැබෙන්ඩ නං, දහම ප්‍රායෝගික කරගත යුතුමයි. ජීවිතයට දහම ප්‍රායෝගික කරගන්න නැතිත්තා කල් පිංවතුනේ. දහමේ ප්‍රතිඵලයේ ප්‍රයෝජනයේ අපිට ලබන්ඩ බෑ දහම ප්‍රායෝගිකව ජීවිතයට ගන්නට නං, අනුන්ට ධර්මය ගලපන් නැතුව තමන්ටයි ධර්මේ ගලපගන්ට ඕනේ. තමන් ලබපු සයාමේ සමීපත් දැකීමටයි ධර්මය සමීප කරණඩඕනේ. එතොකොටයි මේේ ධර්මය තමන්ට ඉතාම හොඳින් ගලපගන්ට පුළුවන් වෙන්නේ. තමන් තුළ සජීවී කරගන්ට පුළුවන් වෙන්. එනිසා තමන්ට ධර්මේ ගලපගන ධර්මය තමන්තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන, දර්මේ තමන්ට සමීප කරගන දර්මාවබෝධය ළඟා කරගන සසරෙන් එතරවෙන්ට ඔබ හැම දෙනාටම ප්‍රියවස්තුූන්හි යතා අවබෝධය ලබන්නට මේ උතුම් ධර්ම පර්යාය හේතුවාසනා වේවා කියෙන ප්‍රාර්ථනාව සිද්ධ කරන. මේ උතුම් දර්මානු සෞසනාවේ ප්‍රධානදායකත්වය, ස්ලමින් කටයුතු කරන්නනිච් ශත්‍රයාාණී වික්‍රමසිංහ මේනියන් ප්‍රධාන කරගත්ත දරුපිරිස, TM වික්‍රමසිංහ පියතුමා ආදරණය ස්වාමි පොත්‍රයාට පින්ං පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගන. එවගේම මොනජීත් ජයවර්ධන මහත්මා ඉනෝමා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලිපින්වත් හැම දෙනාම මේ උතුම් දරමාන ශාසනාව සොඳහදායිකත්වය ස්ුලමින් කටයොතු කරනවා, යි කුලසිරි ජයිවර්ධන පියාණන් වහන්සේට චන්ද්‍රාජයවර්ධන මණියන් වහන්සේට සුනිල් පෙරේරාපියාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගන. මේ අවස්ථාවේ මේ උතුම් සද්ධරමානු ශසුනභශ්‍රවනය කිරීමෙන් ජනිත කර ගන්ටෙ දනු සියලුපොනය පලය පළමුකට පළාත්බාර පින් කැමති තුනරුවන් සරණගිය තුනරුවන් කෙරෙහි පැහැදුණු. සෙල්ු සම්්‍ය දෘෂ්ික දෙවියෝ අනුමෝ දන්වේවා. දෙවියන් ගේ ා ශිරුවාදේ විහාරාධීපති අතිගෞරවනිය ලොකුහා මුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංගරත්නටත්. එ වගේම ජයරූපවාහිනී නාලිකාවේ නිර්ුමාත්‍රෝ අපේ ගුරුදේවයන් වහන්සේ නමක් විදියට අපි සලකමින් අපිට ආධ්‍යාත්මික දියුණුව සාධනය කර ගැනීම සඳහා මඟ පෙන්වන ජනී අපේ උඩු දුම්බර කාශ්‍යප නායක මාහිමි පාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයටත් එවගේම මේ උතුම් දරමානුශාසනාවෙහි දායිකත්වල් සුලමින් කටයුත කරපු අපේ එ ශ්‍රයාණි වික්‍රමසිංහ ගුණබරමේණියන් වහන්සේ ප්‍රධාන ඒ පවුලේ දරුවහැම දෙනාටමත් මුණපුර මිනි පිරියන් සේලු දෙනාටත් එවගේම මොනජිද්ජයවර්ධන මාත්මා ඉනෝමාජයවර්ධන මහත්මිය ප්‍රධාන, පවුලේ පින්වන්ත සත්පුරු සැහැම දෙනාටමත් සතරපේරුවේ දායක පින්වත් හැම දෙනාටමත් කොළගෙන සමිති අපේ මෑනිවරු හැම දෙනාටමත් තරුණ සමිතියේ හැම දෙනාටමත් අපේ ජයරූපවාහිනී නාලිකාවේ තරුණ දරුවන් සෑම දෙනකොටමක් කාරය මණ්ඩලේ සේලු දෙනාටත් මේ උතුම් පංකං මාලාව සංවිධානී කරගන්ට නන්නයිරං උදා උපකාර කළ ආවගිය දැක සතුටනු ංසිතුවෙලි පහළ කරගත්ත හැම දෙෙනටමත් ජයරූපවාහිනී නාලිකාබෝස්සේ මේ උතුම් දරමානු ශාසනාවශ්‍රවණය කරන ලංකාලෝකවාසී ශ්‍රද්ධා සම්පන්න පිංවන්තො බැහැම දෙනාටමත් දෙවියන්ගේ ආශිරවාද බලින් නිදුක් බව, නිරෝගි බව චිරජීවනේම සැලසේවා. කායිකමානසිකපේඩා දුරවෙලා, ඇම දෙනාටම සෙතසාන්තිය සෞභාග්‍යම වේවා කියල දෙවියන්ට සාධූ කියල පින් පෙත් අනුමෝදන් කරන්ට. රැස්කරගන්ටේද නුස්්‍යියලුපොන්නේ පලේ විහාර ගණයා වැඩසිට අපවත් වේ වදාළ සියලු ස්වාමින්න් වහන්සේලාට නිවන් පිනිිසහේතුවේවා කියන ප්‍රාර්ථදා වැති කර ගමු. ශ්‍රියයාානිි වික්‍රමසිංග මේනියන් බලාපොරොත්තුවෙනනා කාරයට තියම් වික්‍රමසිංහ පියතුමා ස්වාමි පොත්ත්‍රයා ඇතුළු. නමින්මිය පරලෝගයේ මෞදමාපියන් ඇතුළු සියලු වර්ග පරම්පරාණුගතු ඥාතිවරගයා පින් අනුමෝදන් වේවා? මොනජේ ජයවර්ධන මහත්මා ඉනුමා ජයවර්ධන මහත්මිය ඇතුළු පින්වත් හැම දෙනා බලාපොරොත්තුවිනා කාරයට වෛදෙක්කුළු සිරි ජයවර්ධන පියාණන් චන්ද්‍රාජයවර්ධන මේනියන් සුනිල් පෙරේරාපියානන් පින් පෙත් අනුමෝදන් වේවා. පිණින් සැනහි දුකින් අතමිදී නිවනට පැමිණේවා. ඔබා පැහැම දෙනා නමින්ම පරලවගේ අපේ ඥාතිවර්ගයාත් පිළින් සැනහි දුකින් අතුමි දේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්ට. අපි හැම දෙනාටම මේ උතුම් සද්ධරමදානමි කුසලය නිවන් පිනිස්සම පාරමිතාවක් වේවා වේවා කියලා ප්‍රාර්ථනා ඇතිකරගෙන වැඳගන්ට හැම දෙනාම අභිවාදන සේලිස් නිච්චං බුද්ධාපචයිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති, ආයුුවන්නු ස්ුකහම් බලං ආයුරා රෝග්‍ය සම්පත්තය සග්ග සම්පත්ති මේවච අතෝනි්බාන සම්පක්ති මිනාතේ සමිජ්ජතු සාතෝ සාතෝසාෝ. අප කෙරිහනුකම්පාවෙන් මෙ උතුම් සද්ධර්මානු ශාසනාව පවත්වා අබදාළ ගෞරව නියදේශකයන් වහන්සේ නැදිමාල ශ්‍රීමහාවිහාරවාසී කැලනිය විශ්වවිද්‍යාලී කතිකච්චාර්ය. රාජකී පණ්ඩිත නම කියන්නට අවසරයි බෝ පැත්තේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගෞරමණිය දේශකයන් වහන්සේට තවත් මෙවැනි ශාසනිික වැඩ කටයුතු කරගෙනයාමට අවැසි ශක්තිය දෛර්රිය වාසනාව ලැබේවා යන්න අපි සියලුම දෙනා එක් සිත්ව ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් අපි සාධනාදයක් පවත්තමුෝ. සාතුහෝ සාධෝ සාධෝ. අද දවසේදයේ මෙමවතුම් අධර්මාන ශාසනාව විකාශය කිරීම සඳහා නැතිමාල ශ්‍රීීමමහා විහාරස්ථනය වෙනුවෙන් දායකත්වේ ගෙන කටයුතු කරනු ලබවා ශ්‍රියාණී වික්‍රම සිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස එවගේම මොනාචිත් ජයවර්ධන මහත්මා ඉනෝමා ජයවර්ධන මහත්මිය ඇතුළු පෞුලේ පින්වත් පිරිස විසින්. එසේනම් මෙලෙසන් අවස්ථාව ගෞරවනීදේශකයන් වහන්සේ උදෙසා පරිෂ්කාර පූජා කිරීමට. සාධෝ සාධෝ සාතෝ පෙරවරු දාය යිතිහට පැබොටුවේ විචිත න්දස්වාමින්ද්‍රයණන් වහන්සේ විසින් පවත්වන් ලබන බොදුගුණවරණුණාව සහ සම්බුද්ධ පූජාමය වැඩ සටහන පවත්වන්නට සෝදානම්. එසේනම් නැවතත් සම්බන්ධතාවය නැතිමාල ශ්‍රීීමමාහා විහාරස්ථාන පරිශ්‍රේ සිට ජයිටීවී ප්‍රධාන පාලක මැදිරයට.